ශ්‍රී ලංකාවයි. අපිටම අනන්‍ය වූ කෘෂිකර්ම රටාවක් තිබුණා. ඒ තමයි යැපුම් කෘෂිකර්මාන්තය. මේ කාලයක අවයමින් මේ යැපුම් කෘෂිකර්මාන්තය වාණිජ කෘෂිකර්මාන්තය කරා අපට යොමුනේ සිද්ධ වුණා. ඒ හරහා තමයි කෘෂි ව්‍යවසායකයන් බිහි වුණේ. මෙන්න මේ කෘෂි ව්‍යවසායකයන් තමන්ගේ ආර්ථිකය රටේ ආර්ථිකය දියුණු කරන්න කොහොමද කටයුතු කළේ කියලා තමයි අද ඔබට තෝතරු කියන සූදානම් කරන්නේ. ස්වයං පෝෂිත ආහාර රටාවක් උරුම කරගත් ශ්‍රී ලාංකේය අපි එදා දවස තමන්ට අවැසි භෝග සියල්ල තමා විසින්ම සුළුවෙන් හෝ වගා කිරීමට උත්සුක වුණා. මෙහිදී හේන් වගාව හා විවගාව වටා ගොඩනැගුණු ආහාර රටාවකින් ඔවුන්ගේ ජීවිතයත් පෝෂණය වුණා. කාලයාගේ ඇවෑමෙන් අද වර්තමානයේ පවතින වාණිජකරණයත් සමග කෘෂිකර්මාන්තයේද ලාභය පදනම් කරගනිමින් වාණිජ කෘෂිකර්මාන්තයේ කරා පිය නගමින් තිබෙනවා. ඉතින් මේ ගමනේදී ඇතිවෙන බාධක මැඩලීමට නම් නවීන කෘෂිකාර්මික දැනුම අත්‍යවශ්‍යයි. මේ සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ලබා දෙන්නේ නොමසුරු සහයෝගයක්. තම සේවා කාලය තුල විවිධ කාල පසු කරමින් ගොවි මහතුන්ගේ ආර්ථිකය නගා සිටුවීමට ඇය කටයුතු කර තිබෙනවා. අද මූණ දෙන වාණිජ කෘෂිකර්මාන්තයට ගොවින් පුරුදු පුහුණු කිරීමෙහිලා ඇගේ රැකියා ජීවිතෙන් ලබා දී ඇත්තේ නොමසුරු සහයෝගයක්. එදා මෙදා තුර වාණිජ කෘෂිකර්මාන්තයේ කරා පිය නගන ගොවි මහතුන් පෝෂණය කිරීම හේතුවෙන් අදවන විට මේ ගොවි මහතුන්ගේ වගාවෙන් ලබා ගන්නා ලාභය උපරිම වෙලා. සේවාගම කෘෂිකාර්ම ප්‍රදේශක බල ප්‍රදේශය කියන්නේ වැඩි වශයෙන්ම විවගාවට යොමු වෙච්ච ප්‍රදේශයක්. ඉතින් මේකෙදි මේ ගොවි මහත්තුරු අපට හම්බ වෙන්නේ මුලින්ම ගෙවතු වගාවත් එක්ක. ඉතින් ඒගොල්ලෝ ගෙවතු වගාව දෙපාර්තමේන්තුවත් එක්ක කරලා ඒ සාර්ථකත්වයත් එක්ක වාණිජ ගෙවතු වලට යොමු වුණා. ඒක ලබාගත් අත්දැකීම් එක්ක මේගොල්ලෝ වාණිජ එළවළු වගාව කියන එකට යොමු වුණා. ඉතින් අපි මේගොල්ලෝ නිරන්තරයෙන්ම අධීක්ෂණයට ලක් කරා. ඒකම නව තාක්ෂණය මේගොල්ලන්ට හඳුන්වලා දුන්නා. ඒකම කෘෂි ව්‍යාපාර පාසල් වැඩසටහන හරහා මේගොල්ලන්ට ව්‍යාපාරික අවස්ථාත් අපි හඳුන්වලා දුන්නා. ඊට පස්සේ මේගොල්ලෝ මේ අපි දුන්න පුහුණු වැඩසටහන් ශේෂ්ත්‍ර දින ශේෂ්ත්‍ර තාරිකා හරහා ලබාගත් දැනුමත් එක්ක මේගොල්ලෝ මේ වාණිජ එළවලු වගාවට යොමු වෙලා මේ මේ දියුණු කරගන්න පුළුවන් වුණා මේගොල්ලන්ට. ඊට පස්සේ මේගොල්ලෝ අවාරේ භෝග වගාවට යොමු වුණා. ඒකෙන් වැඩි තාක්ෂණය යොදා ගනිමින් අවාරේ භෝග වගාවත් එක්ක වැඩි ආදායමකට යන්න පුළුවන් වෙලා තියෙනවා මේ ගොවි මහතුරුන්ට. බෝංචි වගාව උඩරට ප්‍රදේශයට සීමා වුණත් නවීන කෘෂිකාර්මික දැනුම උපයෝගී කරගනිමින් පොළොන්නරුව දිස්ත්‍රික්කය තුලත් පොලිතීන් ගෘහ ආශ්‍රිතව ඉතා සාර්ථකව වගා කිරීමට හැකි වෙලා. මේ හේතුවෙන් තම ප්‍රදේශයට අවශ්‍ය නැවුම් එළවලු හා පළතුරු තම ප්‍රදේශයේම නිෂ්පාදනය කර ගැනීමටත් හැකියාව ලැබීම කොතරම් අපූරුද. ඉතින් දැන් මම අවුරුදු මේ 20ක විතර ඉඳලා වගා කරනවා. එතකොට අපි මේ මෑතක තමයි මේ අපි අලුත් මේ මේ කෘෂි තාක්ෂණය උපයෝගී කරගෙන මේ වගාවට බහලා නම් දැන් අවුරුදු 5ක් විතර වෙනවා. අතරම දැන් මේ අපි මේ ඉන්න එක මේ ආරක්ෂිත ගුහයක් තුල වගාවක තමයි අපි මේ ඉන්නේ. මේකේ මේ බෝංචි වගාව ස්ථාපිත කරලා තියෙන්නේ. දැන් මේ වගාවට මාස දෙකක විතර කාලයක් වෙනවා. අතරම අපි මේක මේ සම්පූර්ණම මේ ආවරණය කළා කුණි ප්‍රතිරෝධී දැල්ලා. එතකොට මේ පොලිතින් වලින් ආවරණය කළ සම්පූර්ණ ගුහයක් ඇතුළත මේ කරපු අලුත්ම තාක්ෂණයට අලුත්ම තාක්ෂණ යොදාගෙන කරපු වගාවක් තමයි මේ තියෙන්නේ.
කෘෂිකර්ම උපදේශකවරයෙකු ලෙස ගොවි ජනතාවට කෘෂිකාර්මික දැනුම අවසි සෑම මොහොතකම නවීන කෘෂි තාක්ෂණික දැනුම ඔවුන් වෙත ළඟා කරලීම ඔහුගේ කාර්යයයි. මේ හේතුවෙන් වාණිජ වගාවන් සඳහා පියනගෙන ගොවි මහතුන් හට ඇතිවන ඕනෑම කෘෂිකාර්මික ගැටලුවකට තාක්ෂණික වශයෙන් උපරිම දැනුම ලබා දීම නිසා සාර්ථක කෘෂි ව්‍යාපාරත් බිහි වී තිබෙනවා. ගොවි මහතක තියෙන විශේෂත්වය තමයි වාණිජ එළවලු වගාව තමයි සිද්ධ කරන්නේ. වාණිජ එළවලු වගාව වගේම තමයි අනිත් එක මේකේ කරනවා ගොඩක් දොඩට වෙළඳපොළ ඉලක්ක කරගත් එළවලු වගාව තමයි සිද්ධ කරන්නේ. ඒ වගේම තමයි අවාරේ එළවලු වගාව කියන එක තමයි සිද්ධ කරන්නේ. ඒකට හේතුව තමයි අවාරේදී එළවලු වගාව සිද්ධ කරනකොට ගොවි මහතුන්ට වැඩි මිලක් ලබා ගැනීමේ හැකියාව පහසුව තියෙනවා. ඒ වගේම තමයි මෙහිදී කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් යොදාගනු ලබන නව කෘෂි තාක්ෂණික දැනුම සහ පුහුණු යොදාගෙන තමයි මේ වගාව මේ ආකාරයට සාර්ථක කරගන්න පුළුවන් හැකියාව ලබා ගැනීම සිද්ධ කරන්නේ. සම්ප්‍රදායික කෘෂිකර්මාන්තින් මිදී වාණිජ කෘෂිකර්මයේ කරා යන ගමනේදී සූක්ෂම ලෙස තාක්ෂණය උපරිම ආකාරයෙන් දායාද කිරීමට කටයුතු කරලා මෙහි ප්‍රතිඵලයක් ලෙස අස්වනු ප්‍රමාණය වැඩිවීම හා ගුණාත්මය වැඩිවීම තුලින් ගොවි මහතුන්ගේ අතමිටත් සරුවීම සිදු වෙලා. මම දැනට වසර කිහිපයක තිස්සේ මෑ වගාව පවත්වාගෙන යනවා. මෙවරත් මම තෝරාගත් A9 කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යන් මත A9 බීජ වර්ගය දැන් අස්වනු නෙලීමට ඉතාමත් ආසන්න මට්ටමේ තියෙනවා. වෙළඳපොළ ඉලක්ක කරගමින් තමයි මම මෑ වගාව කරගෙන යන්නේ. ඉතින් මේක ඉතා සාර්ථක වගාවක් කරන්න පුළුවන්, ලේසි, පහසුයි. මම එක කොටසක මිරිස් වගාව, තවත් එළියෙන් කොටසක බටු වගාවත් මෙවර කරලා තිබෙනවා. මෑ වගාවෙන් නම් මෙවර මං ඉලක්ක කරනවා ලක්ෂ 4ක් වගේ. බටුවගාවත් ලක්ෂ 3ක් වගේ ඉලක්ක කරනවා. මිරිස් වගාවෙන් ලක්ෂ 10ක වගේ ආදායමක් බලාපොරොත්තු වෙනවා මේ ක්ෂේත්‍රයේ සිටවා තියෙන්නේ. වාණිජ මට්ටමින් ගොවි මහතුන් බිහි කිරීමේ බාහිර දූර කාර්ය එතරම් පහසු කටයුත්තක් නෙවෙයි. ඒ සඳහා දැනුමින් පරිපූර්ණ වගේම කාර්යසූර නිලධාරි මඩුල්ලකුත් අවශ්‍යයි. ඒ වෙනුවෙන් තාක්ෂණික සහායක නිලධාරිවරියක් වශයෙන් ඇය කරන සේවය අතිමහත්. මිරිස් හයිබ්‍රිඩ් වගාව දිග කාලයක් තිස්සේ අපේ නව කෘෂිකාර්මික දැනුම භාවිතා කරමින් වෙළඳපොළ ඉලක්ක කරගෙන අවාරේ වගා කරන සාර්ථක විතාම සාර්ථක වගා කරන ගොවි මහත්තයෙක්. ඒ වගේම එතුමා භෝග මාරුව සිදු කරමින් එළවලු වගාවද ඉතාම සාර්ථකව සිදු කරනු ලබනවා. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ව්‍යාප්ති නිලධාරීන් හැටියට ගොවි පුහුණු පන්ති, ශේෂ්ඨ චාරිකා, ශේෂ්ඨ දින, ආදර්ශන වැනි කෘෂිකර්ම ව්‍යාප්ති ක්‍රමවේදයන් භාවිතා කරමින් ප්‍රදේශයේ සිටින සාම්ප්‍රදායික ගොවි මහතුන්ගේ ගොවි මහතුන් හට නව කෘෂිකාර්මික දැනුම ලබා දෙමින් ඔවුන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට එමගින් රටේ ජාතික නිෂ්පාදන ඉහළ නැංවීමට ශස්ත්‍රීයක අපි දායක වෙනවා. කාන්තා කෘෂිකර්ම ව්‍යාප්ති පුහුණු වැඩසටහන් වල අපි ව්‍යවසායකත්වය පිළිබඳ පුහුණු වැඩසටහන් සිද්ධ කරනවා නිරන්තරයෙන්. ඒකෙදි අපට පුළුවන් වුණා මෙයාලට මේ පැලතාවාන් කියන සංකල්පය හඳුන්වා දෙන්න ව්‍යාපාර අවස්ථා වශයෙන්. ඉතින් ඒකෙදි මේ ප්‍රදේශයේ පවතින පැලවල ඉල්ලුමට මෙමෙ ස්ථානයේ අපි පැලතාවානක් උඩාවට ආරම්භ කළා එළවලු පැල ලබා දෙන්න. එතනදී අපට අපේ කාන්තා ව්‍යාප්ති අංශය මගින් අපට හොඳ අවස්ථාවක් හම්බ වුණා. 50% දායකත්වයේ යටතේ
සැලගෘහයක් ලබා ගන්න අපේ පොළොන්නරුවට. ඉතින් ඒකෙදී අපි ඒක මෙතුමියට ලබා දීලා අපට පුළුවන් වුණා අර කුඩාවට පටන් ගත්ත පැලතවාන මහා පරිමාණෙන් යන පැලතවානක් බවට පත් කරන්න. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් තමයි මට මේ ආවරණ ගෘහය ලබා දුන්නේ. එයාලගෙන් ලොකු සහයෝගයක් අපිට ලැබෙනවා. ඒ වගේම මගේ මේ පැල මේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පුරාම ව්‍යාප්ත වෙලා තියෙන්නේ. ලොකු වෙළඳපළක් මට තියෙනවා. මම මේ ව්‍යාපාරයෙන් මාසිකව රුපියල් 40,000 50,000 විතර උපයා ගන්නවා. ඒ වගේම මගේ මහත්තයාගෙන් උත් ලොකු සහයෝගයක් ලැබෙනවා. තවද මේ මගේ මේ පැලතවාණෙන් තව මගේ පවුලක් නඩත්තු වෙනවා. එක්කෙනෙක් හැමදාම පැලතවාණේ වැඩ කරනවා. පොළොන්නරුවේ ගොවි මහතුන් හට නවීන කෘෂිකාර්මික දැනුම ළඟා කර දීම සඳහා තම නිලධාරීන් නිවැරදි ආකාරයෙන් මෙහෙයවීමේ කටයුතු සිදු කරනු ලබනවා. ඒ හේතුවෙන් ගොවි මහතුන්ගේ කෘෂිකාර්මික ගැටලු ඇතිවීම අවම කරලීමට හැකියාව ලැබිලා. මේ හේතුවෙන් ඔවුන්ගේ අනාගත ඉලක්ක කරා පහසුවෙන් ළඟා වීමටත් හැකියාව ලැබී තිබෙනවා. පොළොන්නරුව අන්තර් පළාත් බලපදේශය තුළ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක කරන ලබන වැඩසටහන් යටතේ අපේ මේ ගොවි මහත්තයා වැටකොළු වගාවක් නිරත වෙලා තියෙනවා. ඇත්තටම මේ මහත්තයා ලබාගත් මේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් ලබාගත් තාක්ෂණික දැනුම භාවිත කරමින් දිරිය ගොවියෙක් විදිහට නැගී සිටිනවා. ඉතින් විශාල ප්‍රමාණයේ ආදායමක් හැම කන්නෙකම ලබා ගන්නවා. මේ ඇත්තෙන්ම මේ ගොවි මහත්තයාගේ මේ ඉඩම අපි ගැප් සහජකලත් ඉඩමක් විදිහට තමයි නම් කරලා තියෙන්නේ. එතකොට මේ මහතා අපේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරි මහත්තුන් විසින් ලබා දෙන තාක්ෂණය භාවිත කරමින් නිවැරදි ආකාරයට ඉතා වැදගත් ගුණාත්මක නිෂ්පාදනයක් වෙළඳපොළට ලබා දීමට හැම අවස්ථාවෙම කටයුතු කරනවා. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ලාංකීය ගොවි ජනතාවගේ ජනහද ගැස්ම හොඳින්ම හඳුනනවා. ඒ නිසාම තමයි ඔවුන් සමග නිරන්තරයෙන් ගැටෙමින් ඔවුන් ආර්ථිකව නගා සිටුවීමට හැකි සෑම පියවරක්ම ගන්නේ. මේ වෙනුවෙන් නවීන කෘෂිකාර්මික දැනුම රැගත් නිලධාරීන් සෑම විටම සහයෝගය ලබා දෙනවා. මේ හේතුවෙන් අද වන විට පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පුරාවටම කෘෂි ව්‍යවසායකයන් බිහි වී හමාරයි. ඔබට කෘෂි ව්‍යවසායකයෙක් විදිහට ජීවන ගමන ආරම්භ කරන්න කැමැත්තක් තියෙනවා ඔබට පුළුවන් යන්නේ ලංගම් පීටී කෘෂිකම් ව්‍යාප්ති කාර්යාලය සවුන්දස් ගියා නම් කෘෂිකම් දෙපාර්තමේන්තුවේ නිලධාරි මහත්මයෙකු මහත්මියක් එහි රැඳී සිටින එතුමා හරි එතුමිය හරි හමුණා නම් ඔබට ඔබගේ කෘෂිකර්ම ව්‍යවසායකෙක් වීමේ හේනේ සැබෑ කරගන්න අවශ්‍ය තොරතුරු ලබා දෙනවා. ඉතින් ඔබෙන් සමුගෙන යන තමයි මේ අපි සූදානම්. ඒ සමුගෙන යන්න මැත්තේ ලබන සතියේ කෘෂිකම් දෙපාර්තමේන්තුවේ නවතින තාක්ෂණය භාවිත කරලා තමන්ගේ ජීවිතේ ජයගත් ගොවි මහතුන් පිළිබඳව තොරතුරුගෙන ඔබ හමුවට එමේ බලාපොරොත්තුව ලබා දෙමින් ඔබින් සමුගෙන යන්නේ ඔබට සුදැස්සියක් පතරා කරනවා.